समन्था चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्खदं धम्मसवनकालो अयं बदन्ता धम्मसवनकालो अयं बदन्ता धम्मसवनकालो अयं बदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। हेम दिनाटम तेरुवन सरण प्रार्थना करमिन अदत ओब हेम दिनाम ओबे जीवितेट वैदगत धर्म कारणा रसक श्रवणी करन बहुम श्रद्धावें धर्म श्रवणेट सूदान वेच्च मोहत धर्म श्रवणी करन लक्वासी लोवासी ओब हेम दिनाटम मे धर्मश्रवणे निवन दुरटुवक् बवट पत्वेवा किला अपि मुलिम आशीर्वाद प्रार्थना करनो। पिंगतुनि अदापि मे धर्मदेशनावट मातृका करगन्ने अपि कौरुत् ओबत् ममत् मे कामलोके तुल जीवत् वेन सैम सीलु देनाम अपि नोदैनुवत् अपि दैन धर्मे दैनगिन हिटियत् नोदैनगिन हिटियत् अपि सीलु देना बैंदिला इन्न मे लोके तियेन काम लोके महा बलवत्म ए बलवेगे गन ए तमाई मार बलवेगे मे मार्या केला कियन्ने काम लोके अधिपति भावे धारणाय अतरी अग्रयी केला बुद्धरजानन वहांसे पेन्नन एहेमनम् काम लोके केला कियन्ने अपि इस्सल्ला तेरुम गमु काम लोके केला कियन्ने ऐहट पेन प्रियमनाप रूप तुल सैपे सतुट सोमनास होयेनो अन्न पंच कामयंगे लक्षण ඊළඟට කනට ඇහෙන ශබ්ද තුල ඒකේ සැපේ සතුට සොම්නස හොයනවා ඊවට ඇලෙනවා අකමැති අප්‍රිය දේවල් එක්ක ගැටෙනවා නාසයට දැනෙන ගඳ සුවඳ තුල තමන් ආසා කරන ප්‍රියමනාප දේට ඇලෙනවා අකමැති දේ එක්ක ගැටෙනවා දිවට දැනෙන රසයට ඇලුම් කරනවා අකමැති දේත් එක්ක ගැටෙනවා කයට දැනෙන පහස මෙන්න මේ රූප ශබ්ද ගඳ රස පහස කියන පංච කාමයන් තුල सैपे सतुट सोमनास होयमी जीवत्ते न सत्यं मी लोके तुले इन्नवाद ए तमाई काम लोके इन सत्यं मी पांच काम सैपयां तुले वैडिम सैप सांपात विदिन्ने दिव्य लोक वले देवियोर चातु महाराजिक देवलो देवियांट वड़ा थाउतिसा देवलो देवियांट पांच काम सैप सांपात वैडी एटत वड़ा याम दिव्य लोके देवियोर उन्ट पांच काम सैप सांपात वैडी ඒතත්ඩිය තුසිත දිව්‍ය ලෝකේ දෙවිවරුන්ට පංචකාම සැප සම්පත් වැඩි. ඊළඟට නිම්මාන රති පරිමිත්ත වසවර්ති. ඉහළම පංචකාම සැප සම්පත් තියෙන්නේ පරිනිම්මිත වසවර්ති කියන මේ සදෙව්ලව ඉහළම දිව්‍ය තලයේ ඉන්න දෙවිවරු. ඒ අයට පංචකාම සැප සම්පත් අතර ඉහළම අග්‍රම සැප සම්පත් පිහිටනවා. ඒ අය කාම ලෝකයට අයිති පිරිස. ඊළඟට පංචකාම සැපයන් තුල සැපේකුත් තියෙනවා හැබැයි ඒ සැපේ තුල විශාල දුකක් විඳිනවා සැපේට ආසා කරනවා ඒ දුක තුල ආයම සැපයක් එනකොට දුක අමතක වෙන මේ සැප දුක් දෙක තම තමන්ගේ පිම්පව වණු අඩු වැඩි වශයෙන් විඳිනවා මනුස්ස ලෝකේ කාම ලෝකයටයි ආйти ඊළඟට පංචකාම සැපයන් හොයන්න ගිහිල්ලා ඒ තුල අන්ත දුකටපත් වෙච්ච කාම ලෝකෙම පිරිස ඉන්නවා ඒවා තමයි සතර අපායවල කියලා අපි හඳුන්වන්නේ. ඒවත් කාම ලෝක. නිරය, තිරිසං අපාය, ප්‍රේත අපාය, අසුර අපාය මේ අපායවල අතර පංචකාම දැන් ඔබට හිතෙන්න පුළුවන් නිරේ කොහෙද පංචකාම සැපයක් කියලා. ඒ පංචකාම සැපය හොයන්න ගිහිල්ලා පංචකාමයන් තුලම අන්ත දුකක් විඳින තැන තමයි නිරේ. එතකොට මේ ඔක්කොම සතර අපාය, මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝක 6 මේ කියන තල කීපෙම අයිති වෙන්නේ කාම ලෝකයට මෙන්න මේ කාම ලෝකයේම අධිපති භාවයේ දරණ අය අතරින් වසවර්ති මාර යග්‍රයි කියලා බුදුරජාන් වහන්සේ පෙන්නන ඊළඟට අපි මාර බලවේගයේ මේ මාරයා ගැන තේරුම් ගනිද්දි මොකක්ද මේ අධිපති භාවය මොකක්ද මේ මාර බව කොහොමද මෙයාට මේ තරම් බලයක් පිහිටන්නේ ඊළඟට කොහොමද මේ ලෝකයන්ගේ අධිපති හැටියට ඔහු පහළ වෙන්නේ මේ වගේ කාරණා ටිකක් අපි මුලින් තේරුම් ගන්න උත්සාහයක් ගමු.
පින්වතුනේ ඒ තමයි ඔබ ඔබට සාමාන්‍ය දැන් අපි මනුස්ස ලෝකේ ගැන හිතන් අපි පුංචි කාලේ ඉඳන් හැම තැනක්ම ගත්තොත් ඒ හැම තැනකම පාලකෙක් වටා තමයි ගොඩ නැගෙන්නේ හැම තැනම පාලකෙක් ඉන්නවා අපි සාමාන්‍ය ඉස්කෝලයක් ගත්තොත් පන්තියක ගත්තොත් පන්ති නායකයෙක් හරිනවා පිරිසට යම්කිසි දරුවෝ අතරින්ම කවුරු හරි පන්ති නායකයෙක් ඉන්නවා ඊළඟට ශාලාවක් ගත්තොත් එතන ඒ ශාලාවේ කවුරු හරි ගුරුවරු අතරින් හරි ශාලාධිපති කෙනෙක් හරි කවුරු හරි එතන පාලකෙක් ඉන්නවා මුළු විදුහලම ගත්තොත් විදුහල්පති කෙනෙක් ඉන්නවා ඊළඟට සාමාන්‍යයෙන් ඔබ ගමක් ගැන හිතන් ඒ ගමේ ඉස්සර ඉඳලා තියෙන ගම්පති කියලා ඊළඟට සාමාන්‍යයෙන් අද එනකොට එක්කෝ ගමේ ඉන්න ග්‍රාම සේවක කෙනෙක් හරි කවුරු හරි ගමේ ඉන්න පිරිසට ඒ පවුල් වලට වග කියන යම් නීතිමේ බලයක් ඇති පුද්ගලයෙක් ඒ ගමේ ඉන්නවා ඊළඟට වර්තමාන පාලන ක්‍රමයක් එක්ක එනකොට එක්කෝ ප්‍රාදේශ සභාවල් ඊළඟට ඒ ඊළඟට තවත් එහාට එනකොට පළාත් සභා පැත්තෙන් හරි කවුරු හරි ඒ ඉහළ පාලකේ ඊළඟට රටක් වශයෙන්ම ගත්තාම රටේ පාලකයෙක් ඉන්නවා එතකොට මේ හැම තැනකම පාලකේ කොටා ගොඩ නැගෙනවා ඔබ බලන්න සත්ත්ව ලෝකේ දිහා මනුස්ස ලෝකේ විතරක් නෙමෙයි කූඹි රැලක ගත්තත් ප්‍රධානීෙක් ඉන්නවා මීමැසි රංචුවක ගත්තත් මීමැසි රජිනක් ඉන්නවා ප්‍රධානී ඊළඟට ඔබ ගන්න අලි රංචුවක් ඒ රංචුවක ප්‍රධාන ඒ නායක කෙනෙක් ඉන්නවා අර පිරිසේ නායකත්වයේ දර සත්ත්ව ලෝකේ තුලත් මේක දකින්න තියෙනවා ඒ වගේම තමයි අමනුස්ස ලෝකවලත් එහෙමයි බුදුරජාණන් වහන්සේ මේ අමනුස්ස ලෝකවල ස්වභාවය පෙන්නනවා දැන් ඒ අමනුස්ස ලෝක පාලනය කරන පාලක අධිපතියෙක් ඉන්නවා ඒ අය අතර දෙවිවරුන්ටත් ඒ බලය පිහිටනවා දැන් උතුරු දිසාවේ යක්කු පාලනය කරන වෛශ්‍රවණ දෙවියා ඒ යක්ෂයන්ගෙත් එක එක කණ්ඩායම් වලට එක එක අධිපතිවරු බල සම්පන්නයි පත් වෙනවා ඒ අයගේ බලය මත ඒ අය පාලනය කරනවා එතකොට මේ වගේ හැම තැනම යක්ෂ නාග කුම්භාණ්ඩ ගහන්දරව කියන මේ අමනුෂ සේනා පාලනය කරන අධිපතිවරු හැටියට තමයි විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවන් රුද්‍රාෂ්ට කියන සතරවරන් දෙවියන්ගෙන ධර්මයේ සඳහන් වෙන්නේ. ඒ අය මේ අමනුෂ සේනාවන්ගේ අධිපති. ඊළඟට ඔබ ආඨානාටි සූත්‍රය අහලා ඇති. ඒ සේනාවල ද යක්කු අතර ගත්තාම ධර්මයේ මෙහිම සඳහන් වෙනවා යක්කෝවා යක්ඛිනීවා යක්කපෝතකෝවා යක්කපෝතිකායවා යක්ක පාරිසජ්ජෝවා යක්ක මහාමත්තුවා යක්ක පවාරෝවා එතකොට යක්කුවත එතන තේරුම තමයි යකෙක් යක්ෂණියක් යක්ෂ පැටවෙක් යක්ෂ පැටියෙක් ඊළඟට යක්ෂ මෙහෙකාරයෙක් යක්ෂ අමාත්‍යවරයෙක් එතකොට බලන්න ඒ යක්කු අතරත් ඒ අය පාලනය කරන යම් කෙනෙක් ඉන්නවා පාලකෙක් හැටියට ඊළඟට නාගෝවා නාගිනීවා නාගපෝතකෝවා නාගපෝතිකායවා නාග මහාමත්තුවා එතකොට නාගයෝ අතරත් මහාමත්තුව කියන්නේ එතකොට ඒ අය නාගයන්ගෙත් ප්‍රධානි ඊළඟට ඔබ ධර්මයේ අහලා ඇති නාග ලෝකවලට අධිපතිද නාග දෙවිවරු ගැන එතකොට මේ නාග දේවතාවරු කියලා සඳහන් වෙනවා නාග රජවරු කියලා සඳහන් වෙනවා දැන් ජයසේන නා රජු ඔබ අහලා ඇති භූමින්දර කියන නාග භවනට අධිග්‍රෝහිත ඒ නාග රාජයා එතකොට මේ විශාල නාග පිරිසකගේ අධිපති භාවයේ දරන නා රජෙක් ඉන්නවා එතකොට ඒ රජුරුව තමයි ඒ නාගයන්ගේ ඒ පාලකයා එතකොට මේ වගේ හැම තැනකම එතකොට ඔබට මතක් කී අපායෙත් ඉන්නවා යම රජුරු එතකොට මේ හැම තැනකම යම් පාලනයක් තුල යන්නේ දිව්‍ය ලෝකවලට ඉහළට යනකොට දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දෙවියෝ චාතුම් මහරජික තාවතිංස කියන දිව්‍ය ලෝක දෙකේම අධිපති දෙවියන් ශක්‍ර දෙවියෝ මේ මනුස්ස ලෝකේ දැන් ගත්තහම අපි ගත්තහම ලෝකේ රටෙන් රටට අද වෙන වෙනම ඒ පාලන ක්‍රම බෙදිලා ගිය ප්‍රදේශ වෙන්න පුළුවන් ඒ දැන් ඉන්දියාව ගත්තහම බුදුරජාන් වහන්සේ කාලේ 11 මහා ජනපද තිබුණේ වෙන වෙනම රාජ්‍ය හැටියට රජවරු බෙදාගෙන 11 මහා ජනපද හැටියට පාලනය කරා අද වෙනම ප්‍රාන්ත හැටියට බෙදිලා තිනවා. මේ ප්‍රාන්තවල මහඅමතිවරු ඉන්නවා. ඒ සියලුම දේවල් එකතු වෙච්ච මුළු රටේම ඉන්දියාවේ ගත්තාම එක්ක බලය තියෙන එක්ක අගමැති කෙනෙක්, ඒ ජනාධිපති කෙනෙක්. ඒතකොට මේ වගේ ප්‍රධාන පාලනයක් තියෙනවා. හැම රටකම පාලනයක් තියෙනවා. වෙන වෙනම රජවරු. හැබැයි මේ ලෝකේ කාලයකට පහළ වෙනවා ලෝකෙම පාලකේ. මනුස්ස ලෝකෙම පාලනය කරන තනි පාලකේ. ඒ කෙනාට තමයි කියන්නේ සක්විති රජුරෝ කියලා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති සක්විති රජ කෙනෙක් පහළ වෙනවා. කලාතුරකින් පහළ වෙන්නේ. ඒ සක්විති රජුරෝ ගැන සඳහන් වෙන්නේ පුණ්‍ය ශක්තියක් තුලමයි ලෝකෙම පාලකයා හැටියට සක්විති රජුරෝ පහළ වෙන්නේ.
ඒ පිනත් එක්ක සක්විති රාජ සම්පත්තිය ලැබෙනකොට සක්විති රත්න පහළ වෙනවා. චක්‍ර රත්න, හස්ති රත්න, මණි රත්න. එතකොට මේ වගේ අහසින් යන්න පුළුවන් කියන සිවුරඟ සේනා පිරිවරාගෙන හිතන හිතන දිශාවට අහසින් යනවා ඒ චක්‍ර රත්නේ නැගලා සක්විති රජුරු. හැම රටකම කිසිම අවියාවිදයක් මොකවත් නැතුව සියලු දෙනා සක්විති රජුරුවන්ට යටත් වෙනවා. එතකොට මේ වගේ සක්විති රජවරු ගැන මේ විස්තර ඔබ ගොඩක් දේශනාවලට අහලා ඇති. එතකොට අපිට පේනවා මේ හැම තැනම පාලකයෙක් ඉන්නවා කියන එක දැන් ඔබට තේරෙන්නට ඕන. මේ දිව්‍ය ලෝකවල ගත්තත් එකින් එකට බල සම්පන්න දේවතාවරු ඉන්නවා. මෙන්න මේ සියල්ලම ගත්තොත් දිව්‍ය ලෝක 6ම මනුස්ස ලෝකේ සතර අපාය ඔය සියලු පාලකවරු සියලු දෙනා බැඳිච්ච අධිපති භාවයේ දරණ අය අතර කාම ලෝකයේම පාලකයා බලවත්ම කෙනා අධිපතිය හැටියට තමයි වසවර්ති මාරයා ධර්මයේ සඳහන් කළා තියෙන්නේ. අන්න එහෙමනම් ඔබට පේනවා අපි කොච්චරනම් මේ දෙවිවරු පවා මාරයට බැඳිලා ඉන්නේ. සක්‍ර දෙවියන් වෙන්න පුළුවන් මේ හැම දෙවිවරුම මාර බන්ධනයක් තුල ඉත් මාරයාගේ මිදිලා ඉන්නේ රහතන් වහන්සේලා බුදු පසේ බුදු මහරහත් කියන නික්ලේශී උත්තමයන් වහන්සේලා විතරයි මාර බන්ධනෙන් මිදිලා ඉන්නේ. හැබැයි පින්වතුනි මාර බන්ධනෙන් මිදුණා කියලා පිරිනිවන් පානකම් මාරයා බාධා කරනවා, නොයේ කරදර කරනවා, හිරිහැර කරනවා. බුදුරජාණන් වහන්සේට මාරයා බාධා කරපු කරදර කරපු සිදුවීම් ගොඩ දේශනාවල තියෙනවා. හැබැයි එහෙම කරදර කරා කියලා ඒ රහතන් වහන්සේලාගේ බුදුවරුන්ගේ හෝ රහතන් වහන්සේලාගේ පසේ බුදු කෙනෙක්ගේ චිත්ත විමුක්තියට බාධාවක් කරන්න බෑ. හැබැයි ඒ පාපී මාරයාගේ ස්වභාවය තමයි බුදුවරුන්ට රහතන් වහන්සේලාට නිතර කරදර බාධා කරන මාරයා. එතකොට ඔබට හිතේ දැන් මාරයා මේ තරම් මේ මුළු කාම ලෝකයේම අධිපති යන මාරයා කියන පෞකාරයක් වෙන්න බෑනේ. එහෙනම් පිනක් වෙන්න බෑ. මාරයා පින්වන්ත කෙනෙක්ද කියලා ඇත්තට මාර බව ලැබෙන්නේ විශාල පිනක ප්‍රතිඵලයක්. පිනක් නිසායි මාරයා වෙලා උපදින. හැබැයි ඒ තනතුර ලැබුණට පස්සේ එතන ඉඳන් ඔහු කරගන්නෙම අකුසල්. ඒ අකුසල් කරගන්නේ බුද්ධ ශාසනයක් පවතින කාලවල. බුද්ධ ශූන්‍ය කාලවල මේ ලෝකෙ මිදෙන්න උත්සාහ කරන පිරිසක් නැහැ. ඒ නිසා මාරයාට අකුසල් කරගන්න පරිසරයක් නැ කරපු පින් ටික ගෙවිලා ඉවර වෙනකොට එතනින් චුත වෙලා ආයි කොහේ හරි වැටෙනවා. මාරයා කියන්නේ හැමදාම මාර භවයේ ඉන්න එකක් නෙමෙයි. ඒක තනතුරක් හැටියට. සක්‍ර දෙවියෝ කියන්නේ තනතුරක්. වෛශ්‍රවණ කියන්නේ තනතුරක්. උතුරු දිශාව පාලනය කරන පාලක දෙවියන්. දැන් අපි ගත්තාම සක්‍ර දෙවියන් ඒ තනතුරෙන් චුත වෙනකොට අද සක්‍ර දෙවියෝ හැටියට පහළ වෙලා ඉන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඊට බොහෝ කාලයකට පෙර මනුස්ස ලෝකේ මග මානවකයා කියලා. ඒ මග මානවකයා යාළුවෝ පිරිසක් එක්ක බොහෝ පින්කම් කරලා මිනිස්සුන්ට උදව් උපකාර කරලා පාරවල් හදලා ඇලවේලි හදලා ගෙවල් දොරවල් හදලා දීලා පැම්පොකුණු හදලා පින්තාලි තියලා බොහෝ සමාජ සේවා වැඩ කරලා ඊළඟට ඒ මග මානවකයා ෘත කීපයක් සමාදන් වෙලා ගුණධර්ම ආරක්ෂා කරලා ඒකේ පිනෙන් තමයි සක්‍ර දෙවිය වෙලා ඉපදුනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ සක්‍ර දෙවියන්ගේ ආවිස අවසන් වෙනකොට ඒ සක්‍ර දෙවියෝ එතනින් චුත වුණොත් තව කෙනෙක් ඒ සක්‍ර පදවි ආයමත් පහළ වෙනවා. නමුත් අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දිමයි අද මේ වෙනකොට ලෝකේ සක්‍ර දෙවියන් හැටියට වැඩ ඉන්නේ ඒ සක් දෙවිඳුගේ ආවිස අවසන් වුණේ. මේක සඳහන් වුණා දීඝනිකායි සක්ක පඤ්ඤ කියන සූත්‍රයේ. සක්‍ර දෙවියන්ගේ ආවිස අවසන් වෙනකොටම බුදුරජාණන් වහන්සේ දැක්කා සක්‍ර දෙවියන්ගේ ආවිස අවසන් වේගෙන එනවා. සක්‍ර දෙවියන්ටත් මේක දැනුණා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඕන කියලා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහනවා. ඒ බණ අහලා අවසන් වෙනකොට සක්‍ර දෙවියන් සෝවාන් ඵලයට පත් වෙනවා. ඒ සෝවාන් ඵලයට පත් වෙනවා සමගම සුළු මොහොතකින් සක්‍ර දෙවියන්ගේ ඒ ආවිස අවසන් වෙලා සක්‍ර පදවියෙන් චුත වෙනවා. හැබැයි සෝවාන් වීමේ පිනත් එක්ක බණ අහලා ආයමත් සක්‍රිය වෙලා ආයමත් එතනම පහළ වෙනවා. මේක සක්කපඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙනවා. එතකොට ඒ හැම දෙයක්ම දැන් මාරයා පවා ඒ මාර භවෙන් චුත වුණාට පස්සේ තව කෙනෙක් ඉදන්ට පහළ වෙනවා. ඔබ අහලා ඇති මීට පෙර කකුසඳ බුදුහාඳුරන්ගේ කාලේ දුසී මාරයා කියලා මාරෙක් හිටියේ. එතකොට ඒ දුසී මාරයා කකුසඳ බුදුරජාණන් වහන්සේට අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට නොයෙක් විදිහට හිරිහැර කරලා ඒ මාර භවෙන් චුත වෙලා චපස් ආයතනික කියන මහා නිරේට වැටුණා කියනවා.
මේක සඳහන් වෙන්නේ මාරු තජ්ජනීය කියන සූත්‍ර මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන. චපස් ආයතනික කියන නිරේ කියන්නේ ආයතන 6ට ඇස කන නාසය දිව කය මනස කියන මේ ආයතන 6ටම අධික දුක් වේදනා ඇති අපායක් තමයි චපස් ආයතනික කියන නිරේ. ඒ නිරේට වැටිලා දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා ඒ අකුසලයේ ගෙවා ගත්ත බුදු කෙනෙකුට කරදර කළා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට හිරිහැර පීඩා කළ රැස් කරගත් අකුසලයේ ගෙවා ගන්න බොහෝ කාලයක් චපස් ආයතනික කියන නිරේ දුක් විඳින සිද්ධ වුණා කියන දුසී මායයන්. එහෙමනම් අපිට පේනවා මාර බව ලැබෙන්නේ බලවත් කෙනෙක් වෙලා උපදින්නේ පෙර පිනකට. හැබැයි ඒ පිනට ලැබුණට ඒ තනතුර තුල කරගන්නේ මකුසක්. දැන් ඔබට මෙන්න මෙහෙම තේරුම් ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ඔබ හිතන්න රජවරු දිහා කෙනෙක් රජ වෙන්න පිනක් තියෙන්න බෑ. කන්න නැති මිනිස්සු, ගෙයක් දොරක් නැති මිනිස්සු, එදා වේලා හම්බ කරගන්න බැරි මිනිස්සු, හරියට ඇඳුමක් නැහැ, කන්න දෙයක් නැහැ, කොච්චර දුක් විඳින මිනිස්සු ඉන්නවද, පාරවල් වල කොච්චර හිඟන්නෝ ඉන්නවද. එතකොට මේ යම් රටක ඒ සියල් භූමිපති මේ භූමියේම අධිපති භාවයේ ඒ භූමියේම පාලකයා හැටියට තමයි රටක රජෙක් හරි ඉහළ තනතුරක් රටේ පාලකෙක් හැටියට පහළ වෙන්නේ. දැන් අපි සාමාන්‍ය වර්තමාන පැත්තක තියලා අපි නිකන් බුදුහාඳුරගේ කාලේ රජවරු ගැන හිතන්නේ. එතකොට රජකම ලැබෙන්නේ පෙර පිනකට. හැබැයි ඒ පිනට රජ වුණාට පස්සේ රජවරු කරන්නේ පින්කන්ද වැඩිපුර. නෑ, තමන්ගේ බලය තුල පිහිටලා බලය රැකගන්න සමහරු නොයේක් පව්කම් අපරාධ දුරාචාරි ජඩකම් ඒවා කරලා රජකමෙන් අපායට ගිය කොච්චර ඉන්නවද. බුදුරජාණන් වහන්සේගේම මාමණ්ඩි ගැන හිතන සුප්‍රබුද්ධ රජුරු. සුප්‍රබුද්ධ රජුරුවන් රජකම ලැබුණේ පෙර පිනක් නිසා. ඒ පිනෙන් රජ වුණා. තමන්ට රාජ්‍ය තුල සියලු සැප සම්පත් විඳින්න ඉන්නකොට පෙර සසරේ මහා පින් ඇති බුදු කෙනෙක් බුදු වෙන ආත්මයේ ගිහි කල බිරිඳ වෙන්න කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ආපු පින්වන්ත කෙනෙක් තමන්ගේ දියණිය හැටියට යසෝදරාවගේ තාත්තා තමයි සුප්‍රබුද්ධ රජුරෝ කියන්නේ. තමන්ගේ දුව හැටියට මහා පින්වන්ත කෙනෙක් රහත් වෙන්න පින තියෙන බුදු වෙන උත්තමයන් වහන්සේ නමක් සමග ඒ සසර පෙරම් පුරපු පින් ඇති උත්තමාවියක්ව තමන්ගේ ලෙයින් දරුවෙක් හැටියට බිහි කරා. දේවදත්තත් දරුවෙක් හැටියට ලැබුණා පුතෙක් හැටියට. එතකොට මේ වගේ දරුවෝ ලැබිලා රජ සැප විඳලා බුදුහාන් දැන් බෝසතාණන් වහන්සේව දැක්කේ නැද්ද? දැක්කා. බුදු වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ වැස් දෙක දැක්කේ නැද්ද? දැක්කා. බුදුරජාණන් වහන්සේටත් හිරිහැර කරලා බුදුරජාණන් වහන්සේ මහා සංඝයා පිරිවරාගෙන වඩිනකොට පාර අහුරලා නිന്ദා පහස කරලා අකුසල් කරගත්තා. ඒ අකුසල් වලින් මාලිගාවේ පියගැට පෙළ ළඟදී පොළොව පලාගෙන ගිනිදැල් මතුවෙලා පණ පිටි මපායට ඇදිලා ගියා. අදත් අපායේ පැහැෙනවා ඇති. එතකොට රජකම් කරලා නෙමෙයි අපායට ගියේ. රජ වෙන්න පිනක් තිබුණා. හැබැයි රජ වුණාට පස්සේ කරගත්තේ අකුසල්. ඒකෙන් අපායට ගියා. මාරයත් ඒ වගේ. මාරයා වෙලා උපදින්නේ පෙර සසරේ කරපු පිනක් මත තමයි අධිපති භාවයේ ඇති ඉහළ තනතුරක් ඉහළ උපතක් ලැබෙන්නේ. දැන් බලන්න සමහරු ලෝකෙ පින්කම් කරලා නිවන නෙමෙයි ප්‍රාර්ථනා කරන්නේ. නිවන් දකින්න හිතාගෙනම සසරෙන් මිදෙන්න හිතාගෙන පින්කම් කරන්නේ සුළු පිරිසයි. සමහරු පින්කම් කළා ප්‍රාර්ථනා කරන්නේම බලේ. බලවත් තනතුරු ලැබේවා, මට ලෝකෙ පාලනය කරන්න ලැබේවා, මට රජකම ලැබේවා, මට තව තවත් ඉහළටම යන්න ලැබේවා. එතකොට මේ පංචකාමයන් තුල සැප සම්පත් තුල බලේමයි ප්‍රාර්ථනා කරන්නේ. දැන් සාමාන්‍ය මේ කොච්චර බණ ඇහුවත් ඔබ සමහර ලාවට ඔබ අහලා ඇති අර පින් වාක්‍යයක් අපේ ඉතිහාස සම්ප්‍රදාය තුල කියවෙනවා. එතකොට මේ පින් වාක්‍ය දැන් ওই කටින කාලේ හිම එනකොට බොහෝ වෙලාවට කියවෙනවා. ඒ කටිනානිසංශ කියන තැන්වල මේ කටින චීවරයක් මහානකොට ඊළඟට ඉන්දිකාට තුඩක් තුඩක් පාසා මේ සක්විති රජකම් ඊළඟට උපභෝග පරිභෝග සැප සම්පත් ඊළඟට විසාකා සුමනා සුජාතා බන්දුල මල්ලිකා මේ වගේ සැප සම්පත් ලබලා සිටවරු වෙලා මෙහෙම සැප සම්පත් ලබාගෙන මේ සසරේ ඉපදිලා එතකොට ඒව ඇහෙනකොට අනේ ඕන්නේ නැහැ කියලා කාටවත් හිතෙන්නේ නැහැ ගොඩක් දෙනෙකුට. අනේ සාදු සාදු කියලා ඔළුවේ අතියාගෙන ප්‍රාර්ථනා කරන්න එතන නිවන නෙමෙයි. අනේ අපිට මේ කටිනයක් පූජා කළා ඉක්මනින්ම සසරින් මිදිලා මේ ඔක්කොම අතහැරලා නිවන් දකින්න ලැබේවා කියලා හිතනවා නම් ඊටාම සුළු පිරිසයි.
ඊට වඩා සසර වර්ණා කරලා ඒ කටින වර්ණාව සසර ප්‍රාර්ථනා ඕක කිව්වේ නැත්නම් සමන්ලාට කේන්තිත් යනවා අපිට දැම්ම නිවන් දකින්න ඕනේ ඊට කලින් කරන්න දේවල් තියෙනවා කියලා එතකොට ඒ වගේ මිනිස්සු වැඩිපුරම ප්‍රාර්ථනා කරන්නේ සැප සම්පත් බලය ඒ වගේ බලය ප්‍රාර්ථනා කරගෙන පින්කම් කරලා ඒකේ විපාකයක් හැටියට ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඒ වගේ ඉහළ තනතුරු ඇති මහා බල සම්පන්න අය වෙලා උපදිනවා කාම ලෝකෙම අධිපතිය වෙලා පහළ වෙන හැබැයි ඒ බලය ලැබුණාට පස්සේ ඔහුගේ බලයත් එක්ක ඔහුට නොඑක් අකුසල් සිද්ධ කරන්න වෙනවා තමන්ගේ බලය තුල පිහිටලා ඒ නිසා බුදු කෙනෙක් පහළ වෙනකොට විශාල පිරිසක් සසරින් මිදෙනවා මාර යකමැති තමන්ගේ පාලනේ ඉන්න කාම ලෝකේ ඉන්න පිරිස තමන්ගේ මිදිලා ගැලවිලා යනවා දකින්න අකමැති තමන්ගේ බල පරාක්‍රමයත් එක්ක අන්නේ නිසා මාරයට අදහසක් තියෙනවා මගේ වසඟේ ඉන්න කිසිම කෙනෙකුට මගෙන් නම් මිදීමක් නැහැ මම නම් මිදෙන්න දෙන්නේ නැහැ කියන අදහස තුල පිහිටලා තමයි මාරයා බුදුරජාණන් වහන්සේට රහතන් වහන්සේලාට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට නිවන් මඟ ගමන් කරන්න උත්සාහ කරන ශ්‍රාවකයන්ට කරදර බාධා කරන්නේ ඒ තුල පිහිටලා. පින්තුනේ අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ දේශනාවල සඳහන් වෙනවා උන්වහන්සේට කොච්චර නම් මේ මාරයා උන්වහන්සේ පසුපස බුදු වෙන එක වළක්වන්න කොච්චර උත්සාහ කරා. උන්වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරන්න පෙර මාරයා පෙනීඳලා ඉදා අබිනිෂ්ක්‍රමණය කරන දවසේ දේවතාවෙක් වගේ අහසේ දිව්‍ය ස්වරූපයෙන් පෙනීඳලා කියනවා ඔබ වහන්සේ තව දින 7ක් ඉන්න සක්විති රජකම් පහළ වෙනවා යන්න එපා කියනවා මේව අතහැරලා. උන්වහන්සේ රම්මි සුරම්මි සුබ මාලිගා මේ සියල් අතහැරලා සක්විති රජකම තියා මේ ඔක්කොම අතහැරලා තමයි අබිනිෂ්ක්‍රමණය කරේ. හැමෝම කිව්වා මහා පුරුෂ ලක්ෂණ දිහා බලලා ඒ ගැන දැනුමක් ඇති එදා නම් තියෙන දවසේ හිටපු බ්‍රාහ්මණවරු මේ කෙනා ගිහි ජීවිතේ හිටියෝ ඒ කාන්තීම සක්විති රජ වෙනවා මේ ලෝකෙම අධිපති භාවයේ දරන රජෙක් බවට පත් වෙනවා. සුද්ධෝදන රජතුමාට පවා උවමනා වුණේ තමන්ගේ පුතා බුදු වෙන බුදු පුතෙක් දකින්න නෙමෙයි තමන්ගේ පුතා ලෝකෙම පාලනය කරන මහා බල සම්පන්න සක්විති රජ කෙනෙක් වෙලා ඉන්නවා දකින්නයි කැමති වුණේ. මාරයා මොන විදිහට වළක්වන්න හැදුවත් උන්වහන්සේ සසරේ පුරපු පාරමී බලය නිසා උන්වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරලා ඒ සියල් අතහැරලා උන්වහන්සේගේ ගමන ගියා. හැබැයි දුෂ්කර ක්‍රියා කරන කාලේ මාරයා පුදුම විදිහට ඒ අවුරුදු 6ක කාලය තුල ධර්මයේ සඳහන් වෙනවා බෝසතාණන් වහන්සේ පසුපස හැම වෙලාවෙම කොයි වෙලේද තමන්ට රින්ගන්න පුළුවන් සිදුරක් තියෙන්නේ කෙනෙක් නොමග යවන්න. දුෂ්කර ක්‍රියා කරද්දී ඒ කෙනාව ඒ දුෂ්කර ක්‍රියාවෙන් නොමග අරින්න පුළුවන් මේක නවත්තන්න බුදු වෙන්න ගන්න උත්සාහය නවත්තන්න ගන්න පුළුවන් හැම උපක්‍රමයක්ම හිත හිතා උන්වහන්සේ පසුපස කැරකි කැරකි හැම වෙලාවෙම උත්සාහ ගත්තා කියන ඒ අවුරුදු 6ක කාලය තුළ. නමුත් අපිට පේනවා අපේ බෝසතාණන් වහන්සේ මාරයාටවත් රින්ගන්න පුළුවන් පුංචි සිදුරක්වත් ඇති නොවන විදිහට මනා සිහිනුවණක් තුළ තමයි වීරිය වැඩුවේ. මොකද බුදු තාම කෙලෙස් සහිතයි දුෂ්කර ක්‍රියා කරන කාලේ. බෝධි මූලයේදී බුදු වෙනකොට තමයි ආසවක්කේ ඥානියත් එක්ක සියලු කෙලෙසුන්ගෙන් මිදුනේ. දුෂ්කර ක්‍රියා කරන කාලේ මොනතරම්නම් මාරය උත්සාහ කරාද. හැබැයි මාරයට සිදුරක් හොයාගන්න බැරි වුණා. උන්වහන්සේ බෝධි මූලයේ වැඩ සිටිද්දී මාරයා තරම් කලබල වෙච්ච කෙනෙක් නැහැ. ඒ වෙලාවේ මාරයා කලබල වුණා දැන් මගේ උත්සාහයවල් සියල් අසාර්ථකයි. දැන් මේ බෝධි මූලෙන් කොහොම හරි නැකිට්ටොල මෙතනින් අයින් කරගත්තේ නැත්නම් මේකේ නම මගෙන් ගැලවෙනවා. ඒ විතරක් නෙමෙයි අනාගතේ විශාල පිරිසක් මගේ වසඟේ ඉන්න පිරිස ගලවලා දාන. ඒ වෙලාවේ මාරයා තමන්ගේ පුළුවන් උපරිම බලය යොදවාගෙන ගිරිමේකලාකින් ඇතු පිට නැගලා දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන මාරයට මහා සේනා මවාගන්න මහා සේනා පිරිවරාගන්න පුළුවන් විශාල සේනා පිරිවරාගෙන මාරයා විශාල බිය තැතිගැනීම් ඇති කරවමින් තමයි උන්වහන්සේ බෝධි මූලේ චතුරංග සමන්නාගත වීරියෙන් වැඩ සිටිද්දී එතනට එන්නේ. ඒ බුදු වෙන්න පෙර උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න පෙර ආසනයේ වැඩ ඉන්න වෙලාවේ තමයි මාරයා කරදර කරන්නේ. මොකද උන්වහන්සේ කුසතන එළලා ඒ ආසනිය මත වැඩ හිටියේ චතුරංග සමන්නාගත වීරියෙන්.
මගේ ශරීරේ සම්මස් වියලේවා ඇට නහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුයද මේ ධර්මය අවබෝධ කරගන්න නැතුව මෙතන මැරුණත් නැකිටින්නේ නැහැ කියන වීරිය ඒ වීරියෙන් වැඩ සිටිද්දී වජිරාසනේ මත වැඩ සිටිද්දී මාර්යා කල්පනා කරා දැන් මේ අදිෂ්ඨානෙන් මෙතනින් නැකිට්ටොලගත්තු නැකිටින්නේ නැහැ කියන වීරියෙන් වාඩි වුණේ මගේ සම්මස් වියලේවා ඇට නහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුයද ඒ ධර්මය අවබෝධ කරගන්න නැතුව මැරුණත් නැකිටින්නේ නැහැ කියලා එහෙම අදිෂ්ඨානෙකින් වාඩි වෙනකොට ඒ ආසනයේ මත වැඩ ඉන්නකොට මාර්යාට අවශ්‍ය වුණේ මේ ආසනේ නැකිට්ටවන්න ඒ අදිෂ්ඨානේ බිඳෙනවා ඒ වෙනුවෙන් විශාල සේනා පිරිවරාගෙන මාර්යා බෝධි මූලයේ ළඟට එන්නේ වෙන කෙනෙක් නම් කෙලෙස් සහිතවයි තාම ඉන්නේ වෙන කෙනෙක් නම් පැනලා දුවනවා ඒ සිදුවීම් දිහා බලනකොට දේශනාවල සඳහන් වෙන ළඟ ළඟ හෙන පුපුරනවා වගේ භයානක හඬ මාර්යා මාර් බලවේගයේ තුලින් මාර්යා ඇති කරනවා ගස් කඩාගෙන ඇඟට වැටෙනවා ගල් පෙරලීගෙන කඳු පෙරලීගෙන එනවා වගේ භයානක හඬ ඇති වෙන දැන් බලන්න වෙන කෙනෙක් නැ එක පාට බය වෙලා ගැස්සිලා එක්ක දුවනවා හැංගෙන්න තැන් හොයනවා උන්වහන්සේ නෙමෙයි පුදුම අදිෂ්ඨානයකින් උන්වහන්සේගේ අදිෂ්ඨානෙ සිහි කරගෙන ඒ වීරියෙන් ආසනිය තුල වැඩ ඉන්නවා අවසානයේ වසවර්ති මාර්යා මාර් සේනාවත් එක්ක ඊතල වර්ෂාවක් ඊළඟට නොයෙක් විදියට ගල් වර්ෂාවක් මේ විදිහට උන්වහන්සේට මහා භයානක දේවල් උන්වහන්සේ දිසාවට ඇති කරගෙන දැන් වෙන කෙනෙක් නම් ඈතින් ඊතලයක් එනවා කියලා දකින්නකොට හැංගෙන්න බේරෙන්න ජීවිතේ බේරගන්න කුච්චර හිතනවාද නමුත් උන්වහන්සේ අදිෂ්ඨානී තුලම පාරමී ධර්ම බලයෙන් වැඩ ඉන්නවා අවසානයේ මාර්යා සේනා පිරිවරාගෙන ගිරිමේකලා කියන ඇතුපිට නැගලා ළඟටම එනවා ඇවිල්ලා මාර්යා මහා බල සම්පන්න විදිහට අණ කරනවා වහාම උතනින් නැකිටින්න කියලා මමයි කාම ලෝකේ අධිපතියා මගේ අවසරයක් නැතුව ඔබට මෙතන ඉන්න අයිතියක් නැහැ කිය. ඒ නිසා වහාම නැකිටින්න කිය. ඔබට මේ ආසනේ ඉන්න අයිතියක් තියෙනවා නම් මට ඔප්පු කරන්න කිය. දැන් ඔබට හිතෙන්න පුළුවන් මොකක්ද මේ මාරයා කියන කතාව? අපිට එහෙ නවාඩි වෙලා ඉන්න බැයිද තැනක? මේ මාරයට පුළුවන් ද එහෙම නැකිට්ටවන්න? ඔබට හිතෙන්න පුළුවන්. පින්වතුනි අධිපති භාවය කියන එක කෙනෙකුගේ බලයත් එක්ක තව කෙනෙක් ඒ අනුට යටත් වෙනවා දැන් ඔබ හිතන්න මෙහෙම ඔබ දැන් ඔබට ලංකාවේ ඔබ සාමාන්‍ය මිනිසෙක් හැටියට ගෙයක් හදාගෙන ජීවත් වෙනවා ඔබට ඕන නම් කතා කරොත් ඔබට කියන්න පුළුවන් මේ මගේ ගෙදර මගේ ඉඩම මේකට මට ඔප්පු තියෙනවා මේ අපේ પરම්පරාවෙන් ආපේක අපි හරියට ඒව නීත්‍යානුකූලව තමයි අපි මේව පවරගෙන තියෙන්නේ අපි ඒව හරියට පිළිවෙලට ඒව රජයට ඒව ගෙවලා තියෙනවා ඔය මොනවා කිව්වත් රටේ රජුරවන්ට ඉඩම රාජසන්ත කළා ඒ කරයෙන් ඔබ එළියට ඇදලා දාන්න පුළුවන් ඒක තමයි මේ බලයේ ස්වභාවය භූමිපති කියන්නේ රජුරුව තමයි මේ සියලු භූමි අයිතිකාරය ඔබ හිතන්න ඔබේ ඉඩමේ ඔබ හොරෙන් හංගගෙන තියාගන්න පුළුවන් ඉඩමේ හම්බෙච්ච මණිකක් හම්බුණා කියලා හිතන ඔය ඉඩමේ උදැල්ලක් ගන්න වෙලාව හැබැයි ඒක ඔබට නෙමෙයි අයිති නීත්‍යානුකූල අයිතිය තියෙන්නේ ඒක රජයට ඒක මණික් හා ස්වර්ණාභරණ අධිකාරියටයි ඒක අයිති ඔබේ ඉඩමේ හම්බුණා ඒ වගේ ඔබට ඔබේ ඉඩමවත් නිදන් හාරන්න බෑ ඉඩම වැසිකිලි වලක් හාරයි හැබැයි ඒක නිධානයක් හැටියට හාරන්න බෑ ඒක නීති විරෝධී එහෙමනම් පේනවා ඔබට ඔබ මොන විදිහට කතා කරත් මේක මගේ ඉඩම මේ මගේ ගේ මේක මට ඔප්පු තියන මොනවා කිව්වත් ඒ රටේ පාලකයාට අධිපතියට ඔබ ඒක රැයෙන් උතනින් එළියට දාලා ඒ භූමිය අත්පත් කරගන්න පුළුවන් රාජසන්ත කරගන්න පුළුවන් ඒ වගේ තමයි අධිපති භාවය කාම ලෝකෙම අධිපති භාවය දරන වසවර්ති මාරයට දිව්‍ය ලෝක හයේම දෙවියන්ට බලපෑම් කරන්න පුළුවන්. මනුස්ස ලෝකේ සතර මේ සියල්ලෙම බල සම්පන්නම අධිපතිය. වසවර්ති මාරයා මේ අන කරන්නේ වහාම උතනින් නැකිටින්න. මගේ අවසරයක් නැතුව ඔබට උතන ඉන්න අයිතියක් නැහැ කියලා වජිරාසනේ වැඩ ඉන්න. බෝසතාණන් වහන්සේට ගිරිමේකලා කියන ඇතුපිට ඉඳගෙන මේ අන කරනවා. ඒ වෙලාවේ උන්වහන්සේට එක අවස්ථාවක් දෙනවා ඔබ වහන්සේට මෙතන ඉන්න අයිතියක් තියෙනවා නම් මට ඔප්පු කරන්න කියව. හැබැයි ඔප්පු කරන්න සාක්ෂිකාර කවුරු හරි ඉන්නේ නැහැ. උන්වහන්සේට එකම දෙයයි උන්වහන්සේ සසරේ පුරපු පාරමී ධර්ම ගැන උන්වහන්සේට ආවර්ජනයක් ඇති වුණා.
ඒ තුල උන්වහන්සේ සිහි කරා උන්වහන්සේ ජීවිතයේ තුල රැකපු ගුණධර්ම දුෂ්කර ක්‍රියා කරන කාලය තුල ගත්ත වීරිය උන්වහන්සේ සසරේ පුරපු පාරමී ධර්ම උන්වහන්සේ වජිරාසනේ මත වැඩ හිටියේ බුදුවරුන්ගෙන් විවරණ අරගෙන දීපංකර පාදමූලී සුමේද තාපසයන් වහන්සේ හැටියට විවරණ ගත්ත තැන ඉඳන් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා මේ දස පාරමී පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට වඩලා ඒවත් 30 ආකාරයකට දස පාරමී පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට 30 ආකාරයකට සම්පූර්ණ කරලා වෙස්සන්තරාත්මේ දාන පාරමී පුරනකොට 7 වාරයක් මහ පොළොව දිගුරුම් දෙමින් කම්පා වුණා එහෙමනම් අපිට පේනවා උන්වහන්සේ පාරමී සම්පූර්ණ කරද්දී මහ පොළොව උන්වහන්සේට සාක්ෂි දරමින් මහ පොළොව කම්පා වෙලා තියෙනවා ඒ තුල උන්වහන්සේ තමන් සසරේ පුරපු පාරමී ධර්ම ආවර්ජනය කරමි මට මෙතන වැඩයින් අයිතියක් තියෙනවා මං සසරේ ඒ වෙනුවෙන් කැපකිරීම කරපු කෙනෙක් කියලා මහ පොළොව මට සාක්ෂි දරනවා කියලා බෝසතාණන් වහන්සේ පොළොවට ශ්‍රී හස්තේ තියලා දියුරුවා ඒ වෙලාවේ මහා පොළොව ගිගුරුම් දෙමින් ඔබ වහන්සේට මෙතන වැඩයින් අයිතියක් තියෙනවා කියලා සාක්ෂි වශයෙන් මහා පොළොව ගිගුරුම් දෙමින් කම්පා වෙන්න පටන් ගත්තා. ඒ පොළොව ගුගුරනකොට පොළොව කම්පා වෙනකොට මාරය ඇතුළු මාර සේනාවම සීසීකඩ පලා ගියා කියලා. අන්න ඒක තමයි බෝධි මූලයේදී දසබිම්බරක් මාර සේනාව පරාජය කරා මාර සේනාව පලා ගියා කියලා අපි කියන්නේ. ඒ මාරය සේනාවත් එක්ක පලා ගියාට පස්සේ දැන් අර වැස්සක් වැහැලා පෑවෝ වගේ මහ වනාන්තරේ උන්වහන්සේට දැන් කරදර කරන්න කවුරුත් නැහැ. සියලු දෙනා පලා ගියා. රාත්‍රී උන්වහන්සේ ආනාපාන සති භාවනාව ඔස්සේ හිත හුස්ම රැල්ලට යොමු කරලා ආනාපාන සති භාවනාව වඩාගෙන යනකොට ඉක්මනින්ම හිත සමාධිමත් වුණා. ඒ සමාධිය තුල පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙට හිත නංව ගත්තා. හතරවෙනි ධ්‍යානෙට හිත දියුණු වෙනකොට වැඩෙනකොට රාත්‍රී පළවෙනි යාමයට ආසන්නයි. උන්වහන්සේ හතරවෙනි ධ්‍යානෙ තුල ඉඳන් හිත යොමු කරා තමන් වහන්සේ ගත කරගෙන ආපු පෙර ජීවිත දකින්න හිත යොමු කරනවා සමගම රාත්‍රී පළවෙනි යාමේ බෝධි මූලයේ උන්වහන්සේට පළවෙනි විද්‍යාව පහළ වෙනවා. ඒ තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. ඒ තුලින් කල්ප ගණන් තමන් සසර ගිවාගෙන ආපු පෙර ජීවිත දකින්න නුවණ උන්වහන්සේට ඇති වුණා. රාත්‍රී දෙවනි යාමේ සමාධිමත් හිත තුල ඉඳන් අවධානයෙන් උන්වහන්සේ හිත යොමු කරා මම වගේමද මේ ලෝකේ අනෙක් සත්ත්වයෝ. ඒ අයත් මේ වගේ ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන සසර ගමනක් දෝ කියලා හිත යොමු කරනකොට රාත්‍රී දෙවනි යාමේ චුතූපපාත ඥානෙ දෙවනි විද්‍යාව උන්වහන්සේට පහළ වුණා. ඒ චුතූපපාත ඥානෙ කියන්නේ සත්‍යයන් චුත වුණාට පස්සේ කර්මානුරූපිය උපදින ආකාරය දකින නුවණ. ඒ නුවණින් ලෝක සත්‍යයන් සතර අපායේ වැටි වැටි අපායේ මහගෙදර කරගෙන යන සංසාර ගමන උන්වහන්සේට දකින්න ලැබුණා. උන්වහන්සේගේ නුවණට වැටහුණා ලෝක සත්‍යයන් ගැන මහා කරුණාවක් උපදින්නේ ඒ මොහොතේ. ඊට පස්සේ තමයි කොහොමද මේ සත්‍යයන් මේ දුකෙන් මිදෙන්නේ? කුදස්සුනාම ඉමස්ස දුක්ඛස නිස්සරණං හෝති. කවදාද මේ සත්‍යයන් මේ දුකෙන් මිදෙන්නේ කියලා උන්වහන්සේ විමසගෙන යනකොට, ජරා මරණ වලට හේතුව විමසගෙන යනකොට, ජාතිපච්චයා ජරා මරණ ඉපදීම නිසා ජරා මරණ ඇති වෙන්නේ, ඉපදීමට හේතු විමසගෙන යනකොට භවපච්චයා ජාති විපාක පිටිස කර්මයක් හැදෙන නිසායි උපදී, භවයට හේතු විමසගෙන යනකොට උපාදාන පච්චයා භව බැඳියාමක් නිසායි විපාක මිනිස කර්ම හැදෙන, ඒ උපාදානයට හේතු විමසගෙන යනකොට තණ්හා පච්චයා උපාදාන තණ්හාවක් නිසායි බැඳී යන්නේ, ඒ තණ්හාවට හේතු විමසගෙන විමසගෙන යනකොට වේදනා පච්චයා තණ්හා විඳීමක් නිසායි තණ්හා උපදින්නේ, ඒ විඳීමටත් හේතුව බෝධි මූලයේදී විමසගෙන විමසගෙන යනකොට පස්සපච්චා වේදනා ස්පර්ශය නිසායි විඳීම උපදින්නේ, ඒ ස්පර්ශයට හේතුව විමසගෙන විමසගෙන යනකොට සලායතන පච්චා පස්සෝ ආයතන හයක් ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයක් ඇතුව ඉපදීම නිසායි ස්පර්ශය ඇති වුනේ, ආයතන හය තුළ ස්පර්ශය උපදින්නේ. එහෙනම් ආයතන හයට හේතුව මොකද්ද කියලා බෝධි මූලයේදී විමසගෙන විමසගෙන යනකොට
නාම රූප පච්චයා සලායතන නාම රූප නිසා ආයතන හය ඇති වෙන්නේ නාම රූපයට හේතු හොයාගෙන හොයාගෙන යනකොට විඥාන පච්චයා නාම රූප විඥානයක් තුලයි නාම රූප පහළ වෙන්නේ මේ විඥානය හටගත්තේ කොහොමද කියලා හොයාගෙන යනකොට අවිද්‍යා සහගත සංස්කාර සංඛාර පච්චයා විඥාන ඒ සංස්කාර තුලින් හටගන්න විඥානෙ මේ සංස්කාර වලට හේතුව අවිද්‍යාව ඒ අවිද්‍යාව නිසාමයි කියලා මෙන්න මේ කාරණේ අනුලෝම වශයෙන් ප්‍රතිලෝම වශයෙන් බෝධි මූලයේ විමසලා අවසන් වෙනවා සමගම රාත්‍රී තුන්වෙනි යාමයත් ගෙවිලා අවසන් වෙනකොට නැගෙනහිරින් අරුණෝදේ පහළ වෙනවා සමගම උන්වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා මේ මහා බද්දකල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා පින්වතුනි බුදුරජාණන් වහන්සේ බුදු වුණා කියලා මාර්යා වැඩි අතහැරියනේ මාර්යා උන්වහන්සේ බුදු වෙනකොට මාර්යා දැනගත්තා මගේ මිදුණා කියලා මොකද බුදුරජාණන් වහන්සේ බුදු වෙනකොට දස දහසක් ලෝක ධාතුව පුරාම ආලෝක ධාරාවන් විහිදිලා ගියා දස දහසක් ලෝක ධාතුවටම ඒ ආලෝක ධාරා විහිදෙනකොට දෙවියන් සාදුකාර දීති ප්‍රීතිගෝසා පවත්තනෝ බුදු කෙනෙක් ලෝකෙ පහළ වුණා දෙව් මිනිස් ලෝකයාට නිවන් දොර විවර වෙනවා මාර්යා කල්පනා කරා වෙන මොකක් හරි උපක්‍රමයක් යොදන්න ඕනේ බලන්න මාර්යා එක එක ස්වරූපෙන් එන්නේ ඊට පස්සේ දැන් බුදු වෙලා උන්වහන්සේ සතියක් බෝධි මූලෙ වැඩ ඉන්නවා ඒ වෙලේ මාර්යා කල්පනා කරා දැන් කරන්න තියෙන්නේ වෙන උත්සාහයක් ඊට පස්සේ මාර්යා ඇවිල්ලා කියනවා දැන් කලින් ආවේ බොහොම දරුණු විදිහට දසබිම්බරක් මාරසේනා පිරිවරාගෙන තමන් බලේ පෙන්නගෙන එහෙම බය කරලා ආසනෙන් නැගිටවලා එලවන්න ආවේ ඊට පස්සේ දැන් මාර්යා ඇවිල්ලා බොහොම බැගෑපත්ත කරුණාවෙන් වගේ කරුණාසහගත ස්වරූපයක් තුල ඇවිල්ලානේ හිතවත්කමින් මෙහෙම කතාවක් කියනවා ස්වාමිනිය ඔබ වහන්සේ කොහොම හරි දැන් මගේ වසඟෙන් මිදුණා හැබැයි ඉතින් මේ මිදෙන මාර්ගය නම් ලෝකයට කී කියා ගිහිල්ලා අනේ ඔබ වහන්සේ ඉතින් වෙහෙසටපත් වෙන්න එපා ඔබ වහන්සේ ඉක්මනින්ම පිරිනිවන් පානසේක්වා කියව බුදුරජාණන් වහන්සේ බුදු වුණාට පස්සේ මාර්යා ඇවිල්ලා කියනවා ඔබ වහන්සේ දැන් කොහොම හරි මගේ වසඟෙන් මිදුණා හැබැයි මේ මිදෙන මාර්ගයේ මේ ලෝකෙට කී කියා ගිහිල්ලා වැඩක් වෙන්නේ නැහැ නිකන් ඒක වෙහෙසක් ඔබ වහන්සේට ඒ නිසා අර සාමාන්‍ය නිකන් කතාවට කියන යා තමන්ගේ වැඩේ කරගත්තා නම් දැන් යන්න කියලා අන්නේ වගේ බුදුරජාණන් වහන්සේට කියනවා ඔබ වහන්සේ දැන් කොහොම හරි මගේ මිදුණා ඒ නිසා මේ ධර්මයේ කී කියා ගිහිල්ලා ඔබ වහන්සේ වෙහෙසටපත් වෙන්න එපා ඉක්මනින්ම පිරිනිවන් පානසේක්වා කියලා බෝධි මූලයේදී බුදු වුණාට පස්සේ මාර්යා පිරිනිවන් පාන ආරාධනයක් කරනවා එතකොට බුදුරජාණන් වහන්සේ මාර්යාට සිංහනාදයක් වගේ ප්‍රකාශයක් කරා පාපී මාරය බුදුරජාණන් වහන්සේ මාරයට කතා කරන්නේ පාපී මාරය කියලා මාරයා පෙර පිනකින් දිව්‍ය ලෝකේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් බල සම්පන්න කෙනෙක් වෙන්න පුළුවන් හැබැයි කරන්නේ පව්කම් බුදුරජාණන් වහන්සේ පාපිමතෝ මාරු පාපී මාරේ බුදුරජාණන් වහන්සේ වදාලා මාරි බුදුවරු එහෙම පිරිනිවන් පාන්නේ අවබෝධ කරගත් ධර්මීය ලෝකයට දේශනා කරලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස අනාගතයේ ලෝකේ පහළ වෙනවා. ඒ අය ධර්මීය ගැන වික්ත විසරද බහුසුත ධර්මදරයි බවට පත් වෙනවා. ධම්මානුධම්ම ප්‍රතිපන්න සාමිච්චි පටිපන්න අනුධම්මචාරී ශ්‍රාවකයන් අනාගතයේ ලෝකේ පහළ වෙනවා. බුද්ධ ශාසනයට හානිකර මතවාද මතුවෙනකොට කරුණු සහිතව ඒවා බිඳහෙලලා ධර්මීයම බබලවන්න මගේ ශ්‍රාවකයෝ දක්ෂ වෙනතේ පිරිනිවන් පාන්නේ කියව. අන්න උන්වහන්සේගේ සම්බුදු කෘත්‍ය. ඒක ඉටු කරන තෙක් පිරිනිවන් පාන්නේ. මාරේ ඔබ කලබල වෙන්න එපා කියව. අන්න බුදු කෙනෙක්ගේ සම්බුදු කෘත්‍ය. ඔය සම්බුදු කෘත්‍ය ඉටු කරන්නයි බුදුරජාණන් වහන්සේට අවුරුදු 45ක කාලයක් ගත වුණා. උන්වහන්සේ ගම් නියම් ගම් පුරා වැඩම කරමින් දවසේ පැය දෙකකටත් අඩු කාලයක් සිංහසීයාවෙන් සැතපීලා පුදුමාකාර දුකක් විඳිමින් මේ ලෝකයේ තුල ධර්ම දේශනා කර කර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස ශාසනය තුල පහළ කෙරෙව්වා. ඒ අය තුලින් ධර්මීය ගැන වික්ත විසරද බහුසුත ධර්මදර ශ්‍රාවකයෝ පහළ වුණා. සාමිච්චි පටිපන්න අනුධම්මචාරී ශ්‍රාවකයෝ ලෝකේ පහළ වුණා.
ඒ විදියට බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය ඉටු කරගෙන යනකොට මාර්යා පුදුමාකාර විදියට කරදර කරනවා. ඔබට බලන්න පුළුවන් පින්වතුනි සංයුක්ත නිකායේ මාර සංයුක්තේ කියලා වෙනම දේශන පෙළක් තියෙනවා. දේශන 20කට 30කට අධික ප්‍රමාණයක් තියෙනවා. මේ හැම තැනකම සඳහන් වෙන්නේ මම ඔබට දේශන කීපයක් ගැන සඳහන් කරන්නම්. මාර සංයුක්තේ තියෙනවා තපෝ කම්ම කියලා සූත්‍රයක්. ඒක සඳහන් වෙන්නේ උරුවේ දනව්වේ නේරංජනා නදී තෙර බෝධි මූලයේ බුදුරජාණන් වහන්සේ දැන් මේ බුදු වෙලා විවේකයෙන් වැඩ ඉන්නකොට මාරය ආයෙත් වෙනවා. ඇවිල්ලා කියන ඔබ වහන්සේ දැන් ඔය ඉතින් මිදුණා කියලා හිතාගෙන හිටියත් ඉතින් ඔබ වහන්සේ ඔය රැවටිලා ඉන්නේ මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඔය හිතුවට එහෙම දෙයක් නෑ. මේක නිට්ටයයි සැපයි ආත්මයි එක එක විදිහට බලනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මාරයාට පිළිතුරු දෙනකොට ආයින උපෙනියන. ඊට පස්සේ ආයි තියෙනවා නාග සූත්‍රය කියලා තියෙනවා මාර සංගිත්‍ය සවත් දේශනා. ඒකෙත් සඳහන් වෙන්නේ නේරංජනාවේ උරුවේ දනව්වේ බෝධි මූලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට මාරයා විශාල හස්තියෙක් වගේ කුලප්පු වෙච්ච ඇතෙක් වගේ වෙස් මවාගෙන ඉනවා. බුදුහාමුදුරු දිහාවට නිකන් එහෙම ඇවිල්ලා බලනවා මේ බයේ පැනලා දුවයිද කියලා. එහෙම උත්සාහයකුත් දරනවා. ඒකත් හරියන්නේ බුදුරජාණන් වහන්සේ දැනගන්නවා මේ ඇතෙක් වගේ වෙස් මවාගෙන මේ ඉන්නේ මාරයා. බුදුරජාණන් වහන්සේ ගාථාවකින් කියනවා පාපි මාරය ඔබට එහෙම බුදුරුන්ව බිය ගන්නන්න පුළුවන් කමක් නැහැ. ආයතුරු දහන් වෙලා යනවා. ඊළඟට තියෙනවා සුභ සූත්‍රය කියලා. ඒකේ සඳහන් වෙන්නේ බෝධි මූලයේ වැඩ ඉන්නකොට මාරයා තවස් ස්වරූපයකින් ඇවිල්ලා කියනවා මේක මේ අනිත්‍යයි මේක දුකයි කිව්වට එහෙම එකක් නැහැ. මේ මිනිස්සුන්ට සැපයක් තියෙන. එතකොට මේ වගේ දේශන රැසක් තියෙනවා. පඨම පාස සූත්‍රේ, ද්විතීයේ පාස සූත්‍රේ මේ හැම දේශනාවකම සඳහන් වෙන්නේ මාරයා. ඊළඟට තියෙනවා සප්ප සූත්‍රය කියලා සඳහන් වෙන මාර සංයුක්ති දේශනාව. ඒකේ බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ. එතකොට බලන්න බුදු වෙලා උන්වහන්සේ මුල් වස් කාල ගත කරේ වේළුවනාරාමයේ. මේ වේළුවනාරාමයේ බුදුරජාණන් වහන්සේ වැඩින් දැන් මාර්යා මේ වැඩේ අතහරින්නේ නැහැ. දැන් තාම බුදු වුණත් බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ දවසක් වැඩ ඉන්නකොට මාර්යා විශාල නාගයෙක්ගේ විශාල නයෙක් වගේ නාග වේශයක් මවා ගන්නවා. ඒ නාග වේශයක් මවාගෙන බුදුරජාණන් වහන්සේ දිහාවට එනවා විශාල පෙන ගොබයක් විහිදුවාගෙන පිඹ පිඹා. දැන් සාමාන්‍ය කෙනෙක් නම් බය වෙලා හූ තියාගෙන දුවනවනේ මිනිස්සේ. බුදුරජාණන් වහන්සේ දිහාවට ඇවිල්ලා ඒ විදිහට නිකන් බය ගන්නන්න පුළුවන්ද කියලා උත්සාහයක් ගන්නවා. එතකොට බලන්න මේ වගේ දේශනා විශාල ප්‍රමාණයක් සඳහන් වෙනවා ධර්මයේ මාර්යා එක එක ස්වරූපේ පෙනී හිටපු අවස්ථා. හැබැයි බුදුරජාණන් වහන්සේ මාර්යා කීප වතාවක්ම මේ බුදු වෙලා වැඩ හිටි අවුරුදු 45ක කාලය තුළ මාර්යා තනින් තනදී ඔබ වහන්සේ දැන් වැඩ හිටිය ඇති ඉක්මනින් පිරිනිවන් පානසේක්වා. ඔබ වහන්සේ වැඩ හිටිය ඇති පිරිනිවන් පානසේක්වා. ඒ හැම වෙලාවෙම බුදුරජාන් වහන්සේ මාර්යාට කියනවා මාර්යේ ඔබ කලබල වෙන්න එපා. මගේ ශාසනය තුළ භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකාව පහළ වෙලා ඒ අය ධර්මයේ ගැන වික්ත විසරද බහුශ්‍රුත ධර්මදරායි බවට පත් වෙලා ධම්මානුධම්ම ප්‍රතිපන්න සාමීංචි පටිපන්න මේ ශ්‍රාවකයෝ පහළ වෙනකම් පිරිනිවන් පාන්නේ. හැබැයි බුදුරජාන් වහන්සේට ඉලක්ක සම්පූර්ණ කරගන්න අවුරුදු 45ක් ගත වුණා. එදා බුදුරජාන් වහන්සේ චාපාල චෛත්‍යස්ථානයේ අසලදී ආවි සංස්කාර අතහරින්න පෙර මාර්යා අර මුල කාරණේ මතක් කර ඔබ වහන්සේට මතකද ඔබ වහන්සේ බුදු වෙච්ච දවසෙත් මම පිරිනිවන් පාන ආරාධනයක් කරා. එතකොට ඔබ වහන්සේ මෙහෙම ප්‍රකාශයක් කරා ස්වාමිනී දැන් ඔබ වහන්සේගේ ඉලක්කය සම්පූර්ණයි. මේ වෙනකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ලෝකේ පහළ වෙලා ධර්මයේ ගැන වික්ත විසරද බහුශ්‍රුත ධර්මදර ශ්‍රාවකයෝ දැන් ඉන්නවා. ඔබ වහන්සේ කියපු ඉලක්කය දැන් හරි. ඒ නිසා ඔබ වහන්සේ ඉක්මනින් පිරිනිවන් පානසේක්වා කියලා ආයෙත් මතක් කරා. එතනදී මේ මාරයට ඕන නිසා පිරිනිවන් පෑවන් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා බුදු කෙනෙක් කළ යුතු සම්බුදු කෘත්‍ය සිදු කළ අවසානයිද. ඒ වෙනකොට බුදු කෙනෙක් කළ යුතු සම්බුදු කෘත්‍ය ලෝකෙට සිදු කළ අවසානයි. අන්න ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ තව මාස 3කින් පිරිනිවන් පානවා කියලා ආයු සංස්කාර අතහැරියා. ඒ වෙලාවේ මාරයට බුදුහාඳුර ප්‍රකාශයක් කරන පාපී මාරයෙන් නුඹ කලබල වෙන්න එපා. තව හරියට මාස 3ක් අවසන් වෙන වෙසක් පුන් පොහෝ දවසේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියලා තමයි ආවි සංස්කාර අතහැරි.
ඒ ආවි සංස්කාර අතහරින්නේ සම්බුදු කෘත්‍යය ඉටු වෙලා තිබ්බ නිසායි. එහෙම නැතුව මාරය ආරාධනා කරපු නිසා නෙමෙයි. මාරයා ඊට කලිනුත් බුදු වෙච්ච අවස්ථාවෙත් කීප වතාවක් නොඑක් විදිහට බුදුරජාන් වහන්සේට පිරිනිවන් පාන ආරාධනා කරන. පින්වතුන් ඔය විතරක් නේ මාරයා කොච්චර පව් කරගත්තද කියන්නේ. දවසක් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට මාරයා ඒ පලාතෙම ඉන්න මිනිස්සුන්ට ආවේශ වෙන. එතකොට ඔබ හිතන්න මොනතරම් බල සම්පන්නද කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉන්න නිකම් පෙරේතයෝ යක්කු නිකන් එක්කෙනෙකුට දෙන්නේ කුණ නැගට රිංග ගන්න. මාරයා මුළු ගමකම මිනිස්සුන්ට මාරාවේශයක් එනවා. ඒ මාරාවේශයත් එක්ක බුදුරජාණන් වහන්සේට දානි හැන්දක් බෙදන්න එක මිනිස්සෙකුටවත් හිතක් පහළ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරා කවුරුවත් දානි හැන්දක් බෙදුවේ නැහැ. බුදුරජාන් වහන්සේ හිස් පාත්‍රය අරගෙන ආපහු වඩිනකොට මගදී මාරයා අපෙනී හිටියා. පෙනී ඉඳලා අහනවා මොකද ඔබ වහන්සේට අද දානි ලැබුණද කියලා ඇහුවා. බුදුරජාන් වහන්සේ අදලා පාපී මාරේ දානි ලැබෙන්නේ කොහොමද ඔබ දානි වැලැක්වුවනේ. ඒ වෙලේ මාරයා කියනවා ස්වාමිනී එහෙමනම් ඔබ වහන්සේ දැන් ආයි වඩින්න කියලා මං ආයි ඒක කරන්නේ නැහැ කියලා. ඔබ වහන්සේ ආපහු වඩින්න කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා පාපී මාරේ බුදුවරු ආපහු හැරෙන්නේ නැහැ කියලා. බුදු කෙනෙක් ආපහු හැරෙන්නේ නැහැ. අද දවසේ තථාගතයන් වහන්සේ දෙවියන් ආබස්සර ලෝකේ දෙවිවරු ප්‍රීති බක්ඛා භවිස්සාමි දේවානං ආබස්සරා. ආබස්සර කියන ලෝකේ දෙවියන් ප්‍රීති ආහාර කරගෙන වාසය කරන්න වගේ අද निराහාරව සමාපත්තිසුවින් ප්‍රීති ආහාර කරගින් තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවා කියලා එදා දවසේම දානි නැතු උන්වහන්සේ සමාපත්තිසුවින් වැඩ හිටියා. එතකොට බලන්න බුදු කෙනෙකුට දානි වැලැක්වුවා කියන්නේ මිනිස්යන්ට ආවේශ වෙලා ඒ මාර්යා මොන අකුසලයක්ද කරගත්තේ කියලා. ඒ නිසා මාර්යා නොයෙක් විදිහට මේ බුදුරජාන් වහන්සේට කරදර කරපු අවස්ථා කීපයක් විතරයි. මේ බුද්ධ ශාසන ඉර්ධි බල සම්පන්න භික්ෂූන් අතර අග්‍ර මුගලන් හාමුදුරන්ගේ බඩට මාරයා රිංගපු සිදුවීමක් මාර තජ්ජනී සූත්‍රයේ තියෙන. බඩට රිංගලා උන්වහන්සේ සක්මන් කරනකොට එන්නේ බඩ තෙරපන. බඩේ ගෝණියක් ධාන්‍ය මල්ලක් නිකන් බඩේ බැඳගෙන ඉන්නවා වගේ එන්නේ විශාල බරක් උන්වහන්සේට දැනෙනවා. ඇවිද ගන්න බැරි තරම් බඩ රිදෙන්න ගන්න උන්වහන්සේ හිම වාඩි වෙනවා. වාඩි වෙලා අදිෂ්ඨාන කරලා බලනකොට දකින්නවා මේ කුස ඇතුළට මාරය රිංගලා මේ කුසේ තෙරපීමක් ඇති කරන්නේ. එතකොට ඒ වෙලාවේ මාරයට තජ්ජනීය කියන තර්ජනාන්විතව කියන ඒ පාපී මාරේ වහාම එළියට එන්න කියන. එතකොට ඔය වගේ මේක දිග දේශනාව මාර තජ්ජනී සූත්‍රේ අපි මීට පෙර මේ ධර්මදේශන අතරදිම මාරයා ගැන දේශනාව කරලා තියෙනවා. එතකොට ඔබට තේරෙනවා ඇති මේ මාරයා කියන්නේ කාම ලෝකයේ අධිපති භාවයේ දරණය අතරින් අග්‍රයි. බුදුරජාණන් වහන්සේට පාරමී පුරපු බුදු කෙනෙකුට මාරයා ඒ තරම් කරදර හිරිහැර කරා නම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා සමගම බුද්ධ බලයේ යට යන බුද්ධ අදිෂ්ඨානින් ධාතුන් වහන්සේලා චෛත්‍ය ඔය යම් යම් පින්කම් ටිකක් අනාගතයේ ධර්මයේ තිබුණත් බුදුහාඳුරෝ පිරිනිවන් පානවා සමගම මාර බලවේගය ආයමත් බලවත් වෙනවා. කාම ලෝකේම අධිපති භාවයේ දරණ අය අතරින් මාරයා අග්‍රයි. ඒ මාරයාගේ බලයත් එක්ක එන්න ධර්මය බුද්ධ අදිෂ්ඨානයේ ඇති තාක්කල් බොහොම අමාරුවෙන් පැවතිලා මාර බලවේගයේ ආයමත් ලෝකේ බලවත් වෙලා යනවා. ධර්මයටපත් වෙලා යනවා. ඒ නිසා හැබැයි මාර්යාගේ මිදෙන මාර්ගය තාමත් ධර්මයේ තුල ඔබට අහන්න හරි තියෙනවා. මෙන්න මෙහෙම බලවේගයක් අපිට තියෙනවා කියලා හරි ඔබට අහගන්න තියෙනවා ධර්මයේ තුනේ. ලේසි නෑ ගැලවෙන එක. මාර බලවේගයෙන් මිදෙනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. හැබැයි තේරුම් ගත්ත කෙනාට යම් මට්ටමින් හරි සීලයක් ගුණයක් පුරාගෙන ධර්මයේ දියුණු කරගෙන ඒ මිදෙන මාර්ගයට ය아가න්න පුළුවන්. ඒ පිණිස ඔබ හැම දිනාටම මේ ධර්මානුශාසනාව ධර්මාවබෝධයට වීරිය ඇති කර ගැනීම පිණිස මේ මාර බලවේගයෙන් මිදීම පිණිස ඔබ හැම දිනාටම උපකාරයක් ආශිර්වාදයක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා.